තුනකට විතර පෙර එක දවසක අපට හදිසි අහන්න ලැබෙනවා මේ රටේ අහිංසක ජන ප්‍රජාවක් තමගේ ආගමික වතාවත් කරන්න ආගමික ස්ථානවලට එක්රැස් වුණාට පස්සේ සමූහ වශයෙන් ඝාතනය වීමේ වාර්තාව. ඒක අපි ඔක්කොම තුල විශාල කම්පනයක් දුකක් වේදනාවක් ඇති වුණු අවස්ථාවක්. ඒ කිසිවෙකුට වරදක් කරපු අය නෙමෙයි අහිංසක ලෙස ආගම අදහන්න එකතු වුණු අය. මම හිතනවා මුළු රටම එවන් අවස්ථාවක ඒ වෙලාවෙ එකතු වුණා. ඒ වගේම අත් නොහැර දිගටම ඒ මිනිසුන් සමග ඒ ජනතාව සමග අප සිටිය යුතුයි. ඒ අයට උනේ මොකක්ද? එහෙම එකක් සිද්ධ වුණේ කොහොමද? මෙහෙම දේවල් වෙලා නිහඬව යන්න පුළුවන්ද? මම හිතනවා එහෙම වෙන්න බෑ කියලා. ඒ ජනතාවට යුක්තිය ඉෂ්ට වෙනවා ඇත්තේ සිද්ධ වුණේ මොකක්ද? කවුද? මොකක් සඳහාද ඒ අහිංසකයින්ව ඝාතනය කළේ කියන එක එලිදරව් වීම තුළ සහ යුක්තිය සාධාරණය ඉටුවීම තුළ. දැන් මේ වෙනකොට වසර 3ක් සම්පූර්ණ වෙමින් තියෙනවා. අපිට පෙනෙන්නේ නැහැ එහෙම යුක්තියක් ඉටු වන බවක් ඉටු වුණු බවක්. මෙන්න මේ පරිසරයේ තමයි අපට මේ කෘතිය හමු වෙන්නේ. මේ තිත නමින් යුක්ත මේ කෘතිය තුළ ඒ සිදුවීමට අදාළව ජනාධිපති කොමිෂන් සභා පත් කරලා ඒ කොමිෂන් සභා විසින් සොයා බලපු තොරතුරු සහ එහි එන නිර්දේශ සියල්ලම ඇතුළත් වෙනවා. මෙතෙක් කල් මේවා අපට දකින්න ලැබුණේ නැහැ. ඉතින් මා හිතනවා මේවා අපතට පත්වීම ජනතාවට දකින්න ලැබෙන එක කියවන්න ලැබෙන එක මම හිතන ඉතාම වැදගත් කියලා. ඊට අමතරව මේ පොතේ තව වැදගත් දෙයක් තියෙනවා. මීට කලින් විවිධ අවස්ථාවල පත්කරන ලද ජනාධිපති කොමිෂන් සභා ගැනත් මේකේ ලයිස්තුවක් එනවා. එතන ඒවා දැක්කාම පේනවා ඒ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවලිනුත් අවසානයේ සිද්ධ වුණු දෙයක් නැහැ කියන එක. එතකොට විශාල මුදලක් වියදම් කරලා ජනාධිපති කොමිෂන් සභා පත් කරාට වැඩක් වෙනවද? ඒවායේ එන නිර්දේශ ක්‍රියාත්මක වෙන්නේ නැත්නම්. ඉතින් මම හිතනවා මේ කෘතිය අපි රටේ සංවේදී මිනිස්සු හැටියට වඩා සාධාරණ යුක්ති සහගත අපි ඔක්කොටම ජීවත් වෙන්න පුළුවන් රටක් පිළිබඳ උනන්දු හැම කෙනෙක්ම මං හිතනවා මේක කියවිය යුතුයි කියලා. ඒ වගේම ඒ ගැන දැනගත යුතුයි කියලා. Veritas Asia, Singular Service.